නමෝතස්ස භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු, වරහතු සම්මා සම්බුද්ධස්ස, නමෝතස්ස භගවතු, වරහතුෝ සම්මා සම්බුද්ධස්ස කතංච පනභික්කවේ භික්කු, කායේ කායානු පස්සේ විහෙරති ඉදභික්හවේ භික්කු, Paranya ga wa ruke mugatowa sunyagaragatowa Nisiti palangkan Abbujitwa ujung kaang panedhae parimukang sating upahepitwa sos satu asethati satu pasati digang wa seant tigang ngaseamiiti pajanati. di gangwa pas Santo digang pasiti pajaati rasaang waes san rasa asesiti pajaati rasaang wa pas Santo rasaang pasiti pajaati Sabbekah pati sangwedi ases si samiti siketi Sabbekah pati sangwedi පසසිසාමීති සිහති පස්සම්භයං කාය සංකාරං අසසිසාමීති සිහති පස්සම්භයං කාය සංකාරං පසසිසාමීති සිකති සද්ධාවන්ත කාරුණික පමතුනි අපි සුපෘදු පරිදි සූදානම් වන්නේ සතිපට්ठන සූත්‍රය අරමුණ කරගැනමින් දිගහැරණ ඒ දේශනා මාලාව තුළ සිදු කරන තවත් එක් දේශනාවක් සඳහා යොගීමටයි. අපි අදදවසේ කතා කරන්නේ මේ සූත්‍ර දේශනාව අරමුණු කරගෙන දිගහැරන හත්තැනි ධර්ම දේශනාවයි. දම්සුව සදහම් දේශනා මාල්ලාවේ අනු හයවිනි දේශනා වශයෙන් පැවැත්වෙන මේ දේශනාව ප විවිධ කාරුණා ගැනාවක් ඔස්සේ විධ මාතෘකා ගණනාවක් ඔස්සේ දිගහරට යෙදුණා. ඒ දේශනාවේ ඒ මාතෘකාවල සාකච්ඡාව දිගට දිග හැරිලා අද වෙනකට අපි සාකච්ඡා කරන්නේ සති පට්ඨන සූත්‍රය. දේශනානු හයක් මුළල්ලි අදේශනුවක් මුල්ල අපි විදධ ධර්ම කරුෂසාකච්චා කර නැවිල්ල. අනුවවැනි දේශනාාව ඉඳලා ප ආරම්භ කරේ සති පට්ටන සූත්‍රයයි ඒ අනු අදපී හයවනි දේශනා වශයෙන් පවත්වන්නේ සතිපට්හන සූත්‍ර දේශනාවේ හත්තැනි දේශනාවයි. මේ සතිපට්හාන සූත්‍රය පිළබඳව අපි බොහෝ කරුණු කාරණ මොලදි කතා කළඒවගේම දේශනා හයක් මුළුල්ල අපි සාකච්ඡා කරේ මේකේ නිධානය සහ උද්දේශය නිධානය කතා කලා කොයි වගේ ප්‍රදේශයක තැනකද මේක දේශනා කළේ මොකදදට හේතුව හ බාහිර කාරණා රාශයක් අපි කතා කර. උද්දේශය යටතේ අපි ඇත්තරම් ප්‍රධාන වශයෙන් සිහිය එමැත්ත සතිය කියන කාරණය ආථ අපි සම්පජාන සතිමා කියන සංකල්ප අපි අධ්‍යනය කරා. දැන් අපි යොමුුවෙන් ඉත පතර ත ගොඩත් දෙ වෙල දෙනෙ කර අප අභෙජ්හා දෝම නස්ස අදී වශයෙන්ම පනේය ලෝකය කිය කාරණයයට එරුමට පස්සේ කාන පස්සන වේදනු පස්සනා ිත්තානු පසනසාහ දමානු පස්සනනාආදී වශයෙන් බොහෝ කරුණු කරණා සාකච්ඡා කළා දැන් අපට කාලය උදාවවෙන්නේහෙලින්ම කර්මස්ථාන කොටස ආරම්භ කරන්න. අපි කතා කරානේ සති පට්ඨාන හතරක් තියනවාව කියන්නේ සිහිය පිහිටුවම් හතර කයනුව කයනු පස්සනාව වේදනාවනුව වේදනවනු පස්සනාව හිත අනුව චිත්තානු පසනාව එවගේම ධර්මතා අනුව දම්මා අනු පස්සනාව ටදී අපිට අනුපස්සනා හතරක් දක්වනො ඒකේ පළමුව ය අනුපස්සනාව තමයි කායා අනු පස්සනාව කායනු පස්සන සතිපට්ටහනයේදී කය අරමුණු කර ගැනමින් සිදු කෙරන භාවනා කීපයක් වෙල්ලද සාකච්ා කරනවා අපි මේකදී මංහිතන කර්මස්ථාන ව ග්‍රහ අපි ලින් දැක්වා ඒ කොටසට අදාළව කර්මස්ථාන තිබෙන ආකාරය සහ ප්‍රමාණයන් ආද අපි දක්වලා තිබෙනවා ඒ ඒ අයි අපි ඒවා කතාබහක් කළේ ඒ කතාබහක් කර අපට ඒ හරහා පෙර යම් චිත්‍රයක් අපේ හිතේ ඇඳෙනවා කොයි විදිහයේ ධර්මයක් ද අප මේ අධ්‍යයනය කරන යන්නේ මොන වගේ ධර්මතාද මේ හර අපිට අධිෙන කරන්න තියන්නේ කියන කාරණය තැනගන්න අපි ඒක මූලි වශයෙන් අධ්‍යන කර ඇතටම කායනු පස්සනාව කෙනෙ අය මුල් කර ගැමින් තමයි මේ දේශනාමාලාාව දිග හැරෙන්නේ විශේෂම කායන් පසන. ඉඩ පස්සේ අපි මෙහිදදි සාකච්ෂා කරනවා පළවෙනිම පබ්බය වශයෙන් කායනු පස්සනා ආනාපාන සති ඇත පාලියන් තියෙන්නේ කායනු පස්සනා ආනාපාන පබ්බං කියයට. යන්නේ කායනු පස්සනට අදාළ පලවෙෙනීම අන්ගේ තමයි කාන පස්සරට අදාල පලවෙනීම භවනා කමය තමයි ආනාපාන සති භාවනාව හැබැ අපිට අධදවශ්‍යය මං හිතන්නෙ නැහැ මේ ආනාපානසති භාවනාව සම්පූර්ණයෙන් ඉගනගන්න සම්බේගල මොකද හේතු අපි කතා කරන්නේ අද මේක මූලේ දම පිළිවලට නැ මේ ගෙන්නේ දොරපට ද කතා කරන්න තියෙනවා කතංච භික්වේ බික්කෝ කාය කාවන පස්සෙහිරති කියලා ඉට පසේෙන ඉඩ බික්වේ බික්කුූ අරං්‍ය ගතෝවා රුක්කමූල ගතෝවා සු්ඥාගාර ගතෝවා කියලා වචරතුනක්. නිසීදති පල්ලංකන් ආබුජිත්වා කියලා කාරණය උජුම් කායම් පනිදාය ඔ වගේ මූලික කරුණුට එකක් තිෙන. ඒ කියන්නේ මේ භාවනාව ආරම්භ කරන්න පෙර භාවනාව පටන්ගඩ පෙර මේ මේ අදාළ කරන සාධකටික සම්පූර්ණ කරන්න න කියන කාරණය මේ කියා ඒ අපට තීරණය කරන්න එක අපට බලා ගන්ඩ වෙනවා හරියට මොනහද මේ කිය නැත්තන් අපි නිකම් නිකන් ඔහය අධ්‍යනය කරන යනවාඒ භාවනාවේ මූල අංග පිළිබඳව නිවැරදි දැනුමක් අවබෝධයක් අදහසක් නැතුළු. එතකට මේ බොඩක් වෙලාවට කියර කාරණයක්න භාවනාව කරන්න නම් භාවනාවක් නිවැදිය වදන්න නම් එහි මූලික අංග පිළිබඳව හොඳ අවබෝධයක් අපිට තියන්ටන්න ඒ මූලික අංග පිළිබඳ අවබෝධයක් නැතුවනම් අපි භාවනාව කරන්නේ ඒ සාර්ථකවෙන්නේ නෑ මේ හැම එකට මෙහෙමක් මේ කායනු පස්සනා සියල්ලට මත් එම ධාතරට නහෙම විධනර පසන නමයටත් එහෙමයි ස දාසයකාර සිිත්තර පස්සනොට එම පසසාකාර දමනු පසනට මේ හැම එකටම මොන භාවනාව කරත් මූලික වශයෙන් අපට යමාකාරයට පිළියල්ලබීමක් වෙඩ වෙන ඇතම මේක හැම භභාවනාවක් ඉසර හැම කියන්නේ නෑ හමකුත්තිය ැන් අප මේ කතා කරාට මෙතන අරජ ගතතුව රක් මොල ගතවවා සුංඥාර ගතුව කියෙන වචන ටික තිබවට හැම භාවනාවක් ඉදිරියේම මේක කියන්නේෙ නැහැඒ වගේම විශේෂයෙන් ආනාපාන සතියටම අදාල කාරණයක් මෙම උජුම් කායන් පනිදාය කයිරජු කර ගැනීම කියලා කිය ප අධිනක ලබල මනවා දෙග යන්නන කියලා කායේ කායනු පස්ස විර දෙ මේ මේ සූත්‍රයේ පුරාම තියෙනවා බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාගේ ප්‍රශ්න අහලා බුදුන් වහන්සේම ඒ ප්‍රශ්නවලට උත්තරේ දෙනවා. බුදුරණන් වහන්සේ එක එක් තරා ඉගැන්වීමේ ක්‍රමයක්. සමා්‍යින් දේශනයක් පවත්වගෙන කතා කරගෙන කරගෙන යනවට වඩා යම් කිසි කෙනෙක් යම් ආකාරයකට දේශනාවක් කරනකොට ප්‍රශ්න අහලා. ඔබලන් දන්නවාද මේ කාරණය මොහදද කියලා ප්‍රශ්නය හනෝ. අහළඉවරවෙලා උත්තරය දෙනකොට අහලිවෙලක විදගහ කරන කොට අර කෙනා අහගරන්න වැදී. ඔබ දයාගෙන් ප්‍රශ්නයක් අහලා අප ඒයාග අප ප්‍රශ්න තමයි අප මුත්තරේදන්න ොට කෙන දධහන මු කරන ඩීමට නොකද මේ තමන් ම අප ප්‍රශ්යටමයි උත්තරය ලැබෙන්නේ නිසා. එතකොට හන බ තතාගස දේශනා කරනවා මහන නැර කලින් කතා කරපු කායනු ප්‍රසනාවගන කතා කරන්නේ මොකද මහනේ කායනු පස්සනාව කිය එ ඔන්න විිග්‍රහය පටන්ග. එතකොට බාන මේ භාවනාව බුදුන් වහන්ස ස්සර ලාම මේ ඉස්සිසරලාම පලවෙනි භාවනා උපදෙස. බුදුන් වහන්සේ මේ මහර රහතන් වහන්සේලාට භික්ෂුණ හසට ලබාදන පලවෙනි භාවනා උපදෙසමොකක්ද. අරඥගතෝවා රුක්ක මුලගතෝවා සුන්ඥා ගර ගතෝවා. මේ විග්‍රහය. මේ හරි වැදගත් කාරණයක් ොද ඇයි අහනවා මේ මනුසේක කර මේ කාරණය මෙතනින් හාට පෙේ ොච්චරඇතය අත්කකාාවේ හන මොකද මනුස්සේකට ඒ පරිසරය වෙෙනස් කරන්නරෝන් ඇ මනුසේ පරසරය වෙනස් කර භාවහන ඉන්න පරිසර බාවනහන්න බැරිද මනුස්සේකුට මොකක්ද ප්‍රශ්නය භානාව න ෙ වන රද කියන බාාව න පරිසර ර පුල ඕන ්‍යබක කරන්නපුලුව බාව හලකු ප්‍රශ්ශය බාව න්තරන ඒ හ මේ කැලේට යන්ද කියන රක්ෂ මූක කරන්න කිය සු ාර ගත ලකි. භාවනාව ආරම්භ කරන කෙනාට භාවනාවවර්ධනය කල්ල දියුණු කරපු කෙනෙකුට නම් මේ කරණ හරි. ආරම්භ කරන කෙනාට මේක සාධාවන්නෑ. ආරම්භ කරන කෙනට ගොඩාක් ලොකු අභියෝග ඇත්තිෙන. එක ලේසි පහසුන ඇත්තරන මේ ඔුබල්ලං අධ්‍යනය කළ බලන්න මේක තියව තිෙනවා නේද මේ දිහානයක් පුරදු කරන්න කැමති වෙන කෙනෙක් ඉන්නවා නං. දිහානය පුරදුකරන කෙනාට ශබ්දයෙන් වෙන බාධාව විස්ස කටු හා සමානය කියලා කියනවා. ඇවිස කටු කියලා කියන්නේ. ඇනුන හමත් අමාරුයි විසහින්දත් අමාරුයි. විස්ස කටු වගේ කියලා කියනවා යම් කිසි ආකාරයකට දිහානු ලබන්ඩ එමනත්ම් භාවනා කරන්න කැමැති කෙනෙක් භාවනා කරන්න ගිහිල්ල භාවනාවට යෙදෙන කොට යාට ගොඩක් අපහස්ා එනවනන් ශබ්දයෙන් බාධ එනවනන් එකනිකන් විස්්ස කටු හා සමානයි කියල පිෙනයි හෙම කියන්න මෙන මුකුත් නෙමේ ඇත්තටම යම් කිසි කෙනකොට එ ඇහෙනකොට එයගේ අරමුණර ශබ්දයට යනෝ එන්ස ඇත්තට ම මුල්ලධියරයේ යම් කිසි කෙනෙක් පාවනාව කරනවා නන් එයට ඇත්තටම යම් මට්ටමක නිහටතාවයක් අවශ්‍යයි නිහඬතාවේ එකම දේ නෙමේ හන්තාව එකක් විතර අපි මගි දන්නේ අනන්ත කියල මනිතය මගේ ජීවිතය හැම භහනා වැඩමුලුවෝකම හැම දාම කියනව කතා කරන්න එපා කියලා නමුත් මං හිතන්නේ සයට අනුවක්ම වගේ තැන්වලදිඒ කොච්චර නිහන්තාව ආරක්‍ෂා කරන්න කිවත් කරන්න අද එකනෙමයි දන්න කාලඉදල භාවනා වැඩසටන් කරනකොට හරිම අමාරුවයි කොච්චර කිවත් එක කරන්නේ මම ඉන්නකට කරන නැති වෙච්ච ගම එක නැතිර ගන ටවමනාාවට තමයි භහාවනාටික කරලා දි නෙම ැතුව තමන්ගේ වැඩේ කරගන්න නෙමේ තය නිසා භාවනාවක් හරියට වඩන්න නම් ඒ වටේපිටේ තියෙන මූලික කොටස් ටික හරියට වර්ධනය කරගන්න ඕන එව නැත්තං ඒක අපහස්ස වනා ොඩක් කළට දිව කරගන්න ඒක ැබුදුන් වහසේ සිහ ගැන කතා කළ දැ මිට කලින් ආතාපි සම්පජාන සතිමා වින ල්ලෝක අභිජ්‍යාධදමන සාදී ඔක්කොමතා කරලා ක්‍රය වැඩේ පටන් ගන්නනකොට. භාාවනාව ආරම්භ කරන්නකට බදුනාස දේශනා කරනවා මේක පටන් ගන්න හොද පරි සැරක් වාදන් මනස වෙනස් කරන්න. මේ මේ තියෙන මටමින් බෑම එක කරන්න. මේක එතකොට එහෙන්ද මේක ඇයි දැන්ට හිත්තන සතිි පට්ාන් සූත්‍ර දේශනා කරනකොට භික්ෂාසලමලා දැහිටි නැද්ද ? ිෂනාසලා මට කලින් අරන්නන්නේකට යන්න නෑ රක්ෂ ලකට ගන්නුනෑ සුන්‍යාගාරයක භහු දරහි නැද නැදර හිටිය ඇත්තන දෙක පැහදිලෝ පේනු අපි දැක්කහම විෙන පිටකේ සහසූච පිටකගේ විශේෂම තේර ගාතාවලෙන් බැලු හම් ස්වාමි වහන්සේලා වනවාසීව කැලේට ගිහිල්ලා හොඳට කැලේ භාවනාකර පවාස්ථා රවන තරන් ම්බ ස්වසල වනේ ගිහිල්ල භාවනාකරට පවාස්ථ මීට පෙරවන් තරන්හම්බෙර දය නිසා අනිවාරයෙන් සෑම භික්ෂුවක්ම මෙ නොදැන් නොදන හිටියනෙමේ. බුදුන් වහන්සේ මේ දේවල් දේශනා කරන්නේ ස්වාමන් වහන්සේලාගේ අනුකම්පාව පිසත් එගේ දැ මේ දේශනාව දේශනා කරනකොට තව බෝ භක්ෂ හස ඉන්න පුළ අලුත්තෙෙන් පපු ඉන්න පුළුව මේ කුරු නපතික ඉන්න පුළ යට මේ භාවනාවක් කහඳුල දෙර භාාවනාවක් හඳුල දෙන කොට අපිට අනිවාරයෙන් අශ්‍ය වෙනව නේද මි ලක්ෂි කියල් දෙන්න න ත තෙර නෑ ැෙනට නිසා ඒ මූලිකතිික කියරදු උන්නස්ස මූලිටක අධ්‍යයනය කරලා දුන්නා මෙන්න මෙහෙමයි මෙන්න මේ විදිහයටයි මේ භාවනාව කරන්නේ කියලා මූලි ටික කහුල දුන්න. එතකොට මේක ලස්ස උදාහරණයක් ඇත්තර මට කතාාවවෙත්වන ලස්සන උදාහරය මනුස්සෙක්ක ඒ සාමාන්‍ය තැනින් බැහැරතවන් යන්නේ ඇයි කියන හේතු එකට හේතුව කියනවා අපේ හිත් හිතර කුළු හරකෙක් කුළ හරක උදාහරය තියදෙන එක ගොඩත් ඇඟල බුද්දවාහස ය අපේ හිත කුළු හරකෙක් වගේ එක කියන්නේ කුළු හරණ කියලා කියන්න මේ දමනය වෙච්ච නැති කියන අදහස ඇතරම මේ මේක ත්‍රිපිට අටවිතනව කුල ගෝනත් කියලා කියන්නේ කපටිෙන අදහස ස කපටි ගුණෙක් කියෙන අදහස කියන්න එරයා කැලේට වෙලා ඉඳලා කැලේ ගොඩක් ඉතින් තනයෙන් ජිවත් වෙලා යට පුරුදු වෙල අටාර සමාජයේ මිනිස්වා අතර එන්න විදිහ තේරෙන්නේ එතකොට කියනවා ඒ වගේ සතෙක්ව දමනය කරනකොට කෙලින්ම්ම ගෙනල්ල කරත්ත බැඳත් කොමල්රයි කරත්ත යයි දස් දෙක ලේසින ගේ සතක්ව ගනල්ල කාට කැලෙින් අල්ලන් ඇවිල් අපිට ගමනක් කියන්නවන හිද කරත්ත දනඒ ගමනින් සෑහන රක් ඇඳ පුළුවන් ඉතින් එ ැඳුත්තේ මාර්ක කරත්ක අන්නේ වගේ අපේ හිතත් මේ තියෙන මට්ට මෙින් භාවනාව හැම මේ තියන මට්ටමින් කෙලීම ගිහිල්ලා සතට හැට පැයොත්ත හම කියෙන ටම කෙලින් ගිහිලක් පාර භාවකට දැන්මත් මද හිතරත් කෙලෙසි පහසනෑ. ඒ හින්දාඒ ගවයට කරනවා යම්මාකාරක දමනය කිරීමක් ගව එක පාර දානන්නේය කරත්තෙ ොඳකරනයාව ගෙනනල්ල බඳිනවලු ටිකක් ඈතින් ක් දුරට තියෙන ලනුවක් අරගෙන දංල කරරි ලනුවක් කරරගෙන හොඳට පොළිවෙේ ගොඩක් ගැඹරට හාරපු හොඳ කනුවනු හරලා කනුවක් හොඳට හිට තදට ඒ කනුවේ අය හරකව බදඳන ටකක් ඇතක ලන ලොකුට කියල ද දුවල දල දුව ද දු න කැලේ න්න හොඩු වෙලා අල්ල ල හම කියන මේක හොඳ දෙයක් මේ සපතාට මේ කර හිසා හොඳ දෙයක්නම උදාහරණයක් කියන්නේ මෙහම මේ බුද්ධ සාසනය හර කල්ල නුගන්නල නෑ ඒ කාල මිනිස්සුන්ට ීප උදාහරණයකින් මේ පෙන්න්න නවා මෙහෙමයි ඒ හිත දමනය කරගන්න කෙල මේ කාල මිනිස්සු කරපුදයක් විතරමයි කිය එක මේ කරන්න කෙල බුදුන සුදධන අදාර හනවත්නෙමේ එතකොට ඒ සත්වයා මගෙනල්ල බැඳහම ඇති අර කනුවේ වටේටතිං අර දංවලත්තර ලවුවත්ෙක් හෙටමට ොන්ද ක් ම කර ඩින් පොඩි ලොක කෑල්ලත්න ොන් පයි ෙල අරය කොච්චර කරුුණක් තරක පැටලෙන්නේ එෙම. ඉතින් කැර කර කෙර කෙර කර කරගේ දන වා ර රවම හට රවම හට න නො දන ඉදන කනු නෙේ හෙල්ලෙන්නේ ලනු නෙම කඩෙන්නේ අරයයා හොන්ඳටන් මහන්සේ හසන ො ද කැමට ගදදිලා. දව දෙකතුුණන ැද මේ සතාර තියරවා මේක හරිියන්න මේක දල හරමාරු කෙති නිස් කල කර. ඉස්තා චුට්ටක් කෙටි කරල බඳනවා. අයත්තක ෙටර දන ද ටිකන නිස්කකාල කන තටක කෙටි කරන හොහමටිෙටි ට ටිට ටිකල හස ට ට දැ කනුව පුරුදුයි තම අදග න ැටිට රද ද මනිස්සු කෑමගේෙන කෑමකාල ැටික් දසන්න ආනතකු අරගන අයට අශ්‍ය පුුණු ලබාදීල කරත්තර බදල. සිතරත් මෙම තමයි කියලා සිතරත් දැන් මේ දැන් කිවතා යන් භාවනා කරමු කියලා අපේ හිතට හෙම කරන්න බෑ. අප ත දැගීල්ල වාඩි කෙරවොත් භාවනට එ භාවනටවාඩි වන්න ෑහැ බන වැඩ කරන්න න හම ාවනා කරන්න පුළුවන් බඩසැරක් හැදෙන්නෑ හ දැන් භාවනා කරමු කියලා කිවල්. එම වෙනවානන් ලොකු දෙයක් කාටර හෙම වෙනවාන පාරගිල්ල වාඩිෝච්චකම භාව වැඩවනම් භාවට ඉදගන්න හිතරවනම් භාවාව කරන්න පුළුවන් ලකුද එක සුවිශේෂී ගිතන්ගේ පංචිතන්ගේ හොඳ අද ක් හඳ දහ සහඳ මට්ටම හනම් මේකට අවශ්‍ය බාහිර පාරිසරික සාධක හදන්නඩෝට සත්වයාගේ සත්ත්වය දමනය කරන්න අරගු පක්‍රමය දුවගේ මේ හිතටර පාරිසරික සාධක යදන්න ැ දැන් අපේ හිතට තියෙන ලොකුම් ප්‍රශ්නයමකක්ද අරුණුණු ඒකයිත සාමාන්‍ය මනුෂ්‍යවාශයෙන් ඇතට ගිහිල්ලා. කතාබතා නැතුව සද්ධ බද්ධ නැති තැනක විතරක අඩුවෙන තැනක. චාම්සරල විදිහයේ වටපිටාවක අපි භාවනාව සිත ඇතරම භාවනවෙදී අපි භාවනාවට සූදාානගට දැ මෙතන අපි කතා කරම අර්්‍ය රුක්කමොල සුංාගල් විතර නොත් ඇත්තරම දැන්ව විසිද්ධිමාරගකම කියලදිට ආහාර පවා. ප්‍රති ආකාරයට ආහාර ගැනීම් පවයි අ අපි සම්පජානත කතා කරන්නේක වැදගත්තෙනවා බොහෝවා මේ ප්‍රශ්න හනෝක බොෝවා අහනුව භාවනාව කරන්න මේ බාහිත සාධක නිච්චර ඕනඇද කෙන් අපි ඇත්තර ැඩුහම්පේ ම මත් තර කියන කාරණනයක්මයි කියන්නේ ගොඩක් බාහිත සාධක වලට හිතයොමු කරන ච්චර අවශ්‍යතාව නෑ කියනක. හැබැයි වනට ඒ කතා වරද වටහගන්නඩක් කලට එහෙම කියලා කිම ාහිත සාධකයක් ඕන්න නම ඒ කියන්න ද උද හරමටි. ේ සාම්ප්‍රදාායක වතින යම්ය ශවාස මතවාද ඇදිිහි ියාදීදිෙන ඒ ච්චර ලොක බලපෑම භාාවන කරන්නේ. හැබැ ඇතන ඔබට ගැලපෙන පරිදි සුදුසු පරිදි සුදුසු ආහාර ගැනීම සුදුසු පරිසරැකවාසේ කිරීම භාවාව කරනට සදුස පරිසරැක්ති තමට පහ කායක වශයෙන් පහසු පරිසරයක් වෙන්ග කායික වශයෙන් සදුසු පරිසරක් හරි පහසේම සදුස පරිසරක පහසු පරිසර හිට ඔබටත් හරිහසු ගරත් බණ භාවනා කරන හරි පහසු ප්‍රත්‍ය ආහාර ගත්තුත් පහසුයි. ඒ වගේම වෙනදයක්තියා මේ තමන් ඉන්නඒ වටපිටාවේ මසිමදුරෝදුරු අඩුනනා ඇඳුම් පැළදුම් පවා තමන්ට පහසු ඇදුමක් නම් තම පරිිහරණය කරන්නේ. ඒ හැම්ම දෙකින්ම එයාට යම් ආකාරක සහයක් බාවනාව ලැබෙන එක ඇතරම බොහෝම සරලකාය අපට හැටපේ ේ බම ලොෝඩි ිහ නවෂතාවයක් නෑ එතකට බුදුන් වහන්ස පෙන් ලදෙනවා මේ අරඥ ගතවවා රුක් මල තෝවා සුං්ඥාගාර ගතෝවා කියලා වචන තුනක් . එතමට මොකක්ද කියන්න එකට හේතුෝත අටවා විස්තර කරන නද රූපාදී ආරම්මනතුව අප නෙත්වා අරයන්වා රොක්ක මුොලන්වා සුනඥා ගාරන්වා පරිසුපතා සතත්හ සතිපට්ටා ආරම්මන තම්හේ සතියොත්තයන බන්ධි තත් බන් ක කියන්නේ සිහිය නම්මෝ අරද සතාව අරගන අපි ලනුවෙන් බැන්ඳ වගේ කණුවේ සිහිය නම් වූ ලනු අරගන සිහිය නම් වූ ලනු අරගෙන ගිහිල්ලා කැලේට ආරම් අර්යකට හෝ රක්හ මුලෙකොට හෝ සුඥා ාරකට හද අර සතිපට්ටාන වැඩීම සඳහා සිහිය නම් වූ හිතෙන් අප සිහිය නම් වූ ලනුවෙන් අපේ හිත බඳන්න ගෙනක ඒ හින්දා ඇද ඒ උදදාහරණ හරහර ත් සතිිට්හන කියලෙන යම් සීමක් පිය රුම කියලා කියනවන එතකොට මේ සීමාවෙන් එලියට ගියොත් සටිය කියන සීමාවෙන් එළියට ගියොත් සිහිය සතිපත් පහනය කියන ඒ රැහැණෙන් බැදර පසේ රැහැනේ දුරෙන් එලියට ගියොත් කෙනෙක් එයට අකසල් සිද්ධ වෙන්න පුළුවන් ඒ කෙනාට අදාළ කරන පරාශය ඇතුළ ඉන්ඩ ඕොන නම් එයායා ගිහිත සතිපත්්ානය නම් රහැණෙන් බැඳල තියා ගණඩු වෙනවා ඒ සීමාවගිලියට ගෙම ගමන් හිත අකු සලාරමුලට වැටනු ඒඒ සමල්ලට ගපු ගමන් හිත මාර්ගෙන් බැරට ඒ සීමලට ගම ගමන් හිත විවිධ විධාරමුල්ල විික්‍ෂිත් වෙනවා එහින්දා ඉවර වෙදි නෑමේ වැද හනම් යම් කිසි කැනෙකුට භාවනා කරන්න ඕන්න නම් මූිකා මූලික වට පිටාව හදාගන්න හොඳ උදාහරණයක් පැතර සයම. අරංඥ කියලා කියන්නේ ඇතනම් ප්‍රානශය අරං්‍ය කියන වචන භාවිතා කරන්නේ කැලේට. අරං්්‍යකිනකතම අපි ආර කෙලද කියන්නේ ආරන්න සේනාසන කියන්නේ අරං්ඥ කියන එක. දැන් අප ආරණ සේනාසනට ආරන් සශේනාසනයකිවට මේක කැලයක් නෙමේ.කොට නියම ආකාරය අපි දැි දැන් වැඩක් කළට ආර්‍ය සේනාසනය කියලා කිය වචනය භාක්තා කරන්නේ ආරන්නේ සම්ප්‍රදාය කියන නියෝජනයනා කිය පෙන්න්නම් හමැත්තං මේ නගරයක් ආසන්න්‍ය තියනකට ආරන්න කියලා කියන්න බෑ. අරන්නයක් වන්න නම් එක යම්ගිසි දුරක් විනේ පෙන්ල තින දුරන්නේ හට ගියපුඇ ඒ ගමගින් එච්චර දුරකින් පිහිටි වනගත සේනාාසනයක් වගේ ගේ තම මි එක ම තියන ලබ්ු පාත කියල මිමත් තිෙනවා දුනු පන්සියක කියල මිමත්තියවා ඒ වගේ ඒ මිමි වලින් මයින ක්‍රමයක් තියෙන ඒවිට මැනුල තමයි එක සමහරන් තු ොත්තබන්දර කියලා විශේෂ විශාල අබ්බන්තර හතක් තරන් විශාල ලොකු අරන්තිෙනවා එතොට විශාල කැෙඇතම සරලෝ කිවොත් ඔගොලන්න තෙරණ දිදර කිවත් මහ විශාල සාමාන්‍ය මිනිස්වාන්සේටික් ඇතට ගෙක් කැලයක්මම අරන්න ගල කියිය ඒේක යන්නන්නේ හේතුව මර එ ස්ස කටහන්වල් මානම ක්‍රියාකාරක වාද එෙනෑ යට නිද හස වානාකන් ැ ික්ෂ හසත් හෙම කරනවා ගියහ ගිහල කරලා ිරනැත්වන ගියහඇ කලෙ ිහිල බාාව කරලා තියෙනවා එක අදරත් අපට දකින තුල සමහරටවලඒය තනින් කැවලට ගිල බාවන කරන අස්ථාව ගියහය දැකල ම කතන් කතත් ය හල ශේ ඉන්දයාාව යිලාන්ද ුරම කර තුල ඉන්දයාන බෞද්ධරම ද නමුත් ගොල්ලත් එහෙම කරනවා එතකොට දැන් අපිට මේ රන්න කියන එක ඉතින් භාාවන කරන්න ඉතින් කැලයක්ක් හ න්දගිය මාසරද පරක්කස භාවනා කරන්න වේ එම නොෙන්දක් පුළලුව හෙන්ස අපිට දැන් අත්තරමේ ඒ කැලෑ කැලයක් හාගෙන කරන භාවනාව ගැන එච්චර දැනටෙක්තිං අපිට අමමා අමාරු නමකො දැනට මේ තින ටම භික්ෂනාාසරන පහසේ වාගනතින් යන කාර වර ජීවිතයක් ගත කරන නමාර. ක්ක මල කියනකත් රුක්ෂ මූලය කියලා කියනෙ තේරු ැතන රක්ෂ මල කියලකව වට එක නිකම දහක්කලටන මේ රක්ෂ මූයනකින් ේරුමතිෙන් ඇතව නිස්ක ලංක වැඩිය කැ ආරාම තර අර්‍ය සාසන්න තරන් කැලෑබොද නොවන නමුත් යම්මාආකාරයක හොඳට හැවන තියෙන නිිකක් සවභහව ධරමයට ළඟ පාත වට පිටයි තැනක්ක හයාගන්න හොයාගෙන ගිහිල්ලා එයා වාඩි වෙලා හොඳට තරන්න සාමානය පි දැකන පේන දුර කොුණත් ගහකට ගිල්ල වාරය වන හම තයෙ කොදරතතු පර විදිච ගත්කැට එක කකරයැසීමක් සිල්ලක් තියනවා ඊල බාාවන කරල මේේදාසලෝ කරහැකිතින් සීතකාලේ වින්ට කාමක කරන්න බෑදැනුට්‍රන්ගටින් හ දැත්ත මේමගේ රසදස නමාරුව දර අපිට මහෙෙනම් පරිසරේ යමම් ගැටලු තියෙනවා මේ වගේ අධික රශන වෙලාවක සහ අධිකසහන් අධික සීතකාලින් නමාරුව එහම නැත්තන් අපිටනත් ඒ තියන එලිය තියන උද්‍යානය කොහෝ කොහැතැනක. ගහක් මුලක අර අදාළ කරන බොම නිියුණු පරිසරය බොහොම සැනසුනු පරිසරයක් එතන තියෙන එනිසාක අවශ්‍යනම් කරන්න පුළුවන් ඇැබැ මේ සුන්යාාගාර කියන එක මේක නම් අපිට ඇත්තටම හදා ගන්න පුළුව මේ අපිට කරගන්න පුළහන්දයක් සුන්්‍යාගාර කිය එක ගත්තතා මෙද ලොකූ පරාසයක විිහි දෙෙනවා සාමාන්‍යයෙන් අපි සේනාසන එක භහව වනාශලාගේදලා ේනාසනය කුටියක ඉඳලා විශාල භවනා ශාලාවල් කුටි සේනාසන අනුත් ලා ඉදලම ගෙදරත මේ සඳහාම වෙන්කරපු කාමරයක් දක්වාම මේක විස්ත්‍ර කට ට ගෙදරකුුණත් සුන්‍යාරයක් හදාගන දෙරිකක් නෑ. සාමාන්‍යය අපි කතා කදර භවනාවේ විවිධ ගුණනාා ගැන කතාාවට භාාව කරන කෙනෙ වැඩ ුතු හම තම් පුරදු කලෙතු ගුණක් වශයෙන් අප කතාරට මතකර අපි ඒවා කලින් සගොඩක් කල් සාකච්චා කල බ්‍රහස්්යින්න කරට භාවන පන්ති අපිම නැවත් ඉස්ස හට කතා කරනවා අපි කතා කර පිිව හරි පිළිවලට දෙයක් තබාගත් හම පිරිසුදුවට පිරිවලට තියාගත්ත හම හිත හිත බොහොම සැනසීමට පත්වනක දැක් හම කියලා ඔන්න ඕක තම ඇතරම සුඥ්‍යාරය ප්‍රධහන සංකල්ති අපි දැ කාමරේකට හෝ භාවනා කරන තරකට ගහම මෙයායට හතර වට ඒක දවල් ගොඩා පේනවන එද සමනෙන් අපි මම ගොඩක් කලාට භාාවනාවක් කනකන නොදනවදාාරන්නේ දැ අපි ගොඩක් කලාටේ බුදුමදුරක් ගත්ත හම අපි බුදුමදුර බොහොම පිළිවලට ලස්සනට ඉතා මුත් කෘෂ්ට විදිර බදු වහන්සේගේ බුද්ධමන්ද්‍ර සස් කරන්න ඕොන එක හරි එක තමයි ව හැබ ඒක ඕනවට වඩා විධ විවිධ ආකාරයේ දේවල් කරලා. තාගතයන් වහන්සේගේ ගෞරවයට පවා හාලන විදිහ වි සැරසිලියයාදිය කරලා තිබ්බොත් එක එච්චර ගැල පෙන්න්නේෑ මොකද එයාගේ ඒ තතැන් රතාාගතයන් වහන්සේ කියරත් ඒ වගේ කැනක ඉන්න නැහැන් ඇතකට රතාගතයන් වහන්සේට සලකනවාහා සමාන බුදුමදුරක් හදලලා හොමුත්ක්වෂ්ට ත්කෘෂ්ට විදිහට එක ොමො හොඳද තාමො හොද වටිනා විදිහයට සහස් කරලා නද. පිවට හදලඇක දස ගන සුද් කරලා පිසිුදු කරලා ඒගේ බුද්ධ පස්ථානයක් කරන ලොකුදයක් බුදුහන්තරන් ුත් කෘෂ්ට විදිහට බුදුන්හන්සට බුද්ධහසනය හෝ අදාළ කරන තැන හදන්න බුදුමදුර හදන්න නොන් ඒක කික්සි රද ැවයි අනවශ්‍ය විදිහේ ආටෝප කරන්න ගියොත් මකද වෙන්නේ අපේ අප හිතේ තිය සමහල්ට සම සංහි්‍යාප නැත් සමාධප නැතිවට මොද හේට අපි විවිධ ගොඩා අපි ඒක ගැන හිතවපු කරලා පර සබ්දධාව උපදවන්න වශ්‍ය කරන තතාගටයන් වහන්සේ ගුණ මෙනිහි කරන අවශ මූිර ැකරගන්න ගුළා. එනිසා ඔය කියන මූලික කාරණ අපි දැක්කහම මේකේ ඇතනම අපිට හරි වැදගත්වෙනවා ඒ විදිහට නිවැරදිව සකස්කරගත්ත තනක් කියන ොද දැන් පිරිසුදු කරලා වැඩි සබ්ද බද්දයක් නැති වැඩි අබඩු බාහිරාද නැති නිහස් පරිසරයක් හො වාතාශයක් තිරව තවත්හොඳ අන්නන්නේ වගේ පරිසරැක්වාගෙන ඒ පරිසරේ එයා භාවනාව ආරම්භ කරන්නන් එකතමයි මූලිකම කාරණයේ බවට පත්වෙන. මෙන්න මේ විදිහට කෙනෙකුට භාවනාව කරන යන්න පුළුවහන්කම ලැබෙනවන්නම්. මේ විදිහ කෙනකුට භාව හොඳට වර්ධනය කරන්න පුළුවන්. එතකොට යා අටර් මූලික ලක්ෂණ ගොඩක් තිේ ඇතන අප අරන්ය හක්ොමලි පොඩක්තියෙකු හොඳ සුන්යාාගාරය අපිට හදාගන්න පුළුවහන් විවේක අප ගෙදරම භාවනා කරන්න අපිට පොඩි තනක් අප වෙන්කර ගන්න මේක අමුතුුවෙන් කාමරයක් හදන්න අවශ නෑ ඔබේ ඔබ ජීවත්වෙන ප්‍රදේශයේම දීවත්වන කොටසම ගෙදර එක තැනක් පිරිසුදු කරලා එතන භාාව අදාල විදිහ ාසනදක් තියාගෙ එකක තුනක් තියාගන්න හදලායි එහම තියාගත්තන හරග ඒඒ මේකේ බලාපොරොත්තුවන්නේ අර භාවනාවට වාඩි වෙන කොට යාගේ හිතේ තියෙන වටේ පිටේ අරගුණු දැකල හිත වික්ෂිපත නොවී පිළිවලට බොහොමො බොහොම ලස්සනට පිළිබලට චාම්වට යම් පරිසරයක් නිර්මාණ ලතිබ බොත් එක ලොක උපකාරයක් වන භාවනක් අ විශේෂණ මේ කතා කරන ආනාපානසිති භාවනාවට ඔය අපි වෙන වෙන භාවනාවට වඩක් ගොඩක් හොඳ අවධහනයක් කෝඩ හොද ආනාපන්සිති භාවනාව කියන්නේෙ සාමානය භාවනාවක් නෙම ආනාපන්සිති භනාව සුවිශේෂී භාවනා කමවේදයක් මේ මේ ආනාපනස්ත කර්මස්ථානය ගත්තා හම අපි දැන්වා මේ වෙන කර්මස්ථාට ගොඩක් වචන තියෙනු ආනාපානසති කර්මස්ථානයට හෙම වචන ගොඩක් නෑ හැබැ එවුනාාට අනාපානස්ති කර්මස්ථානය ගැඹුරුම තුෂ්කරම භාවනාවක් අනාපරිසි සුත්‍ර කිය ප්‍රඥාවන්තයන්ගේ භාව සාමාන්‍ය භාවනන්නේ ප්‍රඥාවන්තයන්ගේ භාවනාව සාමාන්‍ය මටය භාවනාවක්නම තර ප්‍රඥාාවන්තයන්ගේ භහනාවට බම ද ලේසි පසුන එනම් හොඳ ඉතාමත්ම කැඹුරට වර්ධනය කරපු වර්ධනය කරන්න පුළුවන් භාවනාවක් එහැම දෙයක්ම හොඳින් ස්ථාවර මටමට පත් කරන්න පුළුවන් විදිහේ බොහොම ප්‍රබල භහනාවත්තම යනා පාස්ේ භාවනතර නාපාසේ භාාව හරියට වැඩුවත් ඇඳ බහොම ක්මට හිතේකන්ගන්න පටන්ගන්නවා ඟ දර පිතර්ක සස්ොරුපාදබඩ කරු නිසා ආනපාන කියන වචන දෙකයි විශේෂෙන් තියෙන්න්නේ ඉති ඒක පස්සේ අපි දීර්ග වලු වශයෙන් වගේ බලල එහෙම බ ඉක්මනට අපේ හිත හරියට වැඩුවත් ස්ථාවර කරගන්න පුළුහ මට්ටමක් තමයි ති දෙනිලඟට මේක තතාගතයන් වහන්සේලා පසේ බුදුරන් වහන්සේලා සබ බොහෝ මහරහතන් වහන්සේලාගේ ප්‍රධානකර්මස්ථානය मानेන්නේ තතාග වහන්සේलाගේ පස බදුराන් වහන්සේलाගේ सහ बहुतමහරහසගේ प्र්‍රධාන කर्मस्ताනය एक තමයි ගොඩක් महारහ වහන්සला සලු පස බුදුराහහरු බුදුරराන් වහසला බुद්ध तिර පත්වෙෙන්නේ එ සුවිශේෂී भावनाාව सामान्य अි හිතරर භාවනා කर्මताන ගොඩे එක බहාවनाාවක් නෙම එක සාමාන්‍යෙන් ගොඩක් පිළිගැනීමක් තිය ඉහළ මට්ට මේ භාවනා ක්‍රමයක් ප වශෙන්තම අපි ආනාපාන සති කියන භහාවනාව ය දන්න. ො ඒ හින්දා ඒ භාවනාවට වටේපිටේ නිර්මාණය කරගන්න එක හරි වටනව සැහැල්ලු සුමට බොහොම හොඳ පරිසරයක් හදාගන්න එක හරි වටින. අන්න එම් ඒතනම අරං් තව රොක්ක මල තවා සුඥාගර් ගතෝවා කියන වචනතුළෙන් විග්‍රහ කරන්නේ ඒ විදදිහයේ හිතට සැල්ලුව දෙන පරිසරයක් හදාන්න මේ විදිහටම ඔක්කොම කරන්න වශන ඇතට ඔබේ හිතට යම් පරිසරයක් භාවනාව සඳහා සැහැල්ුවක් ප්‍රයෝජනයක් තියෙනවද බාධ අඩුද ඒ ඔබගේ සුනඥාගාරය එච්චරයි දො සුන්‍යාගාරයක් හදාගන්න නමරුතම නෑ ඊළට මොකක්ද කියන්නේ බදුනාස් දේශනා කරනවායටට පස්ස දැන් තමයි ආනාපාන සතිය දැ මේ ඔය කිවට හැම බාවනාාවට විිතින් කරොටත් හොඳයි අදාලායි භාවනා වැඩෙන් පහසුවක් වෙනවා ඊර් පස්ස වැැඩනට පස්සේඉතින් ඕන කලාක්න ඕන තැනක කරන්න පුළලහන්කම ලැබෙන හොඳ බාව හදායිගත පස්සේ මොකක්ද කියන්නේ නිසීදති පල්ලංකං ආවජිත්වා උජුංකායම් පනිදාය අ අනිත් භාවනාවලද අපි කතා කර දැන් මෛත්‍රී බහදාදනන තිට්ටංචරන් නිසින් නොවා සය නොවා යාවතස ගිනිඳ මෛත්‍රී කරන්න පුළුවන් ඉදිියාව හතර භාවනාවට ප්‍රධාන නිාව හතරත්තිරණ සක්මන් භනාව හිටගෙන කරන භාවනාව සැතපිලා කරන භහන නෙමෙයි සැටපෙන ඉදිියව්වෙන් කරන භාවනාව සහ හිදනන්න ඉදියාවෙන් කර බභාවන බභාව හත ත් හමත් ගොඩක්යිවරදා ගන්න නිදාගෙන කරන බාවන නිදාගෙන කරන බාවනාව එෙමව නෑ. ඒ සැටපෙන ඉදිියාව සිංහසිදියාවෙන් ඇලවෙන ඉදිියවේ ඇදක නෙමෙයි ඊට වඩා තද බිම වගේ තැනක අවධිමත්ව සිංහසජාවෙන් යුක්ව ඒක කරන්න හමනතු මේ නිදා ගන්න බාවනාවක්නේ. සතක නිරී අඔබයෙන් කරන භාවනා. මෙන්න මේ කැමති භාවනාවක් කැමති ඉදයවක් අරගෙන මෛත්‍රය වඩන්න පුළුවන්. අසබය වඩන්න පුළුවන්. දහතු මනසිකර වඩන්න පුළුවන් ඉදිියපතය වලන්න පුළුව. ඕක කරන්න පුළුවහන්ඳ ආනාපානසතිය බෑ. ආනාපානසතිය වඩන් මච අනිවාරයෙන්. කය රිජුව තබාගෙනීම අවශ්‍යය හේතුව ආනාපාන සති භාවනාව කරන්නේ හුස්මත් එක්ක දොට හුස්ම ඉහළ පහළ ගන්න කොටද ඒකට අපේ මේ බඩ ප්‍රදේශයේඩක් අනශ්‍යිතයට තද ලතිබොත් එ අපි නැමිලයි නොලිතන්ු නැමිලයින්නකොට බ... පපුුව අනවශ්‍ය විදිරට තද වෙලා නතියෙන්නේ හුස්ම ගන්නටකක් කුස්ම ගණටය පොඩි වහෙසක් උදර ප්‍රාචීරයට පොඩි වැඩි වැඩත් ය නක දි කොඩක් බඩ තද කරගෙන නේද තපුත් ඉස්සරට නැවිල එම තද කරන ෙකරට තිහ උඩිින් පින බිහින්ද ආනාපානක හුස්ප ක්‍රියාවල එච්චර සුමට නෑ එකතිකා භාාවනාව කරද ගොඩක් තුන් තදින් තේරෙන්න්න පුලුව. ඉ පස්සේ ඕන වඩා රිජුවෙලාරක් ඉන්න වගේ හිටියොත් සීරුව ඉන්නවා ීටය එතකොටක් අද අනවශිදියට ඇදිලා බඩ සහ පපෝ ප්‍රදේශයකොටක් ටහොස්ම ගැෙනීමදී චර ලක ප්‍රශ්නය පොඩි වෙන්සක් තෙරෙන ප්‍රතද ගතිය අන නිසත අපි ගැන ළහන්තන්ම ආනාපාන්ස්සු භානාාව කර තිික අපි සැහැල්ලු රිජුභාවයක් පවාත්තන්නුව රිජුම රිජු නොවෙයිත් නොවෙයි නශ්‍ය පරදි දිගටම දිජු පහවය පවත්තමක් මේ සැහැල්ලු රිජු භාගයක් හිතේ පවත්තනවා මෙතකොට එක්කොඩ අපට ලොකු ලොකු ප්‍රෝජනය කකනම්කොත තර ානාව කරනකොට හුස්ම හල්ල පහල ගන්නකොට බොහෝ විත අර සිදුවෙන කදවීම් ආදී නැතිවලෑනවා. එන්න පහන්සේ බොහෝම සැහැල්ලියෙන් හුස් ඇතුළුට නවා සැහල්ලෙන් හුස්ම හෙරෙනවා ත හුසම සැල්ලු ඉහල්ල පහල යන හිද ලොකු අපහසුතාවයක් ැව හ කරදරයක් නැතුව පහසුවෙන් බොහම මුරුදුවට හුස්ම ගැනීමේ හෙලීමේ ක්‍රියාවලිය සිද්ධ කරමා ත යෙකන් එතකකට යාටර් අනිකුත් එට අවදැනම් කරන්න පහසු ද්‍යාවපය කතා කර නද රයිසර කතා වස්සන් වවාසන්ත රක්සංවාර්ධව ජනති අදවශෙන් කෙටි හුස්ම දීර් හු්ම දදිවසිෙන් සියුම්වවැදැරන හුස්ම අදිවශයෙන් හුස්පැරැල්ලේ වෙනස්කම් පවා දකිින්ට පොළොහන් මට්ටමටගේ එන්නේ ඒ විදිහට හුස්මැරැල්ල කොන්ද කෙලින් තියාගෙන වැඩිය ලොකු පීදයක් හුස්මට එල්ල කර නැත්තාහරිවැදගත්ගේ එතු දැම් මේක ගොඩක් වෙලාට බොහෝවා එච්චර හිතන් නෑ මේකාය දෙබාගෙනීම හරි වැදගත් කළේ ඇය කරන දේ තොට එත්තරම අපි නොදනුවත් අපි නිකං අපටක මුලින් මුලින් තෙරෙන යම අපේ මනස සහකාය දෙකමක පුදරති නිසට කල කැනුට පිටම තේරෙනවූ අපි මේ අපේ තද ගති න පටන එෙමෙන් දටගේ තේරම යගේ දලෙකදේ නිවැරදිව භාවනාාව වෙලා නැති නිසා. ඉඟටන තව තාවක් කියනේ ගොඩක් අයටට අමාරු කතාම ද පල්ලකම් ගාපුජිත්වා පල්ලගත් බැඳගන්න කියනවා ඔහත්ද පලගක් බැඳගන්නවා කියලා කියන්නේ. පත්මාසනයෙන් වාඩි වෙනෝ දන් දහර මණඩිය කොත නොකි ලි කියන්නේ. අපි කකුල් දෙ පර්යංකයකට කකුල් දෙක සකස්කර ගන්නවා. මේකරම් අ හිතන්නේ සෑ හැෙන කෙනනට අමාරුව වෙන . ඩ වෙලා පළගක් බැඳගන්න කකුල් දෙකර හොඳට හික් ඇතර එක හරියට වාඩි වෙන්න පුළුවන්ගේ පලගක් බැගන ගොක් ඇරක කරන්න බෑ පුළුවන් උත්හ කල බලන හරි පහසුයි භාවනාවට. ඔබට ගොඩක්ම පහසුන පොඩි සහයක් අපිට කොන්දර දෙන්න පුළුවන් නැත්තන් හරිම පහසුයි ඔබට හරියට පුරදදු කරත් දක ක් ොඳ පුරදදු රඇත්ට පලගක් බැනවාඩි ද බහෝවා අට අපි මේ බිමිඳ ගන්න බෑ කොල් දෙදනවා නි ශ්‍රජනවාක කියක කැපලෙන්න් කර කරින් නැතුව ටිට උත්සාහ ර හිමිහි මොක අප දැකරන ඕනන්තර ගොඩක් පයිස්සට ගල්ලා අනතුරු පවා වෙලා මේ සල්ල කරම් පා කරපායි බොහම හොදට යෝග කරනවා එකගැන මේ කයේ අපි බෑබෑ කිව් අට මේ කය හරියට අදාළ ව්‍යායාමාදිය කරලා පැවැත්තුව හොඳරි පවතිරෝ ගද අපි දකල තින ඔන තරන් ඒමගේ ොරතුර වාර්තා වෙනඒ වගේ අය යෝග කරලා හන්ඳ ටේයාල්ල සූ පත් චරය හිද අපට පුලුවන් අපේ කයක් සක්ස් කර ගන්න බැරි මනං එචක්චර අදවෙන්නපා පළගක් බැත කන්න පුළහන් අඩු ධරම අද පරයන්කය වට අඩුබර ර්ද පරයියන්කිෙර වාඩල ලන්න හ පොක්ොඩ පරයන්ක කරන්න පුළහන් තු ටක් ඔබටම තේ ොකු වෙනසක් වෙනවාගේ කියලා ලොකු වෙනසක් තේරයකොටම කායිකවශන්පෝ හරි පහසස්ුවක්තිී කැලම ැ පරද පුළහ උත්හකල නැත චක හන්සය ප ඔබගේ පරයන්ගේ පුරදනට වඩා වටිවා භාාවට කාලය ොදන නි පුළහන්න තර ා නැතනන් ච ිත නැතු හැබැ ර පවශනය කොද ලින්තියා ගන වශ්‍යය රන ඩක් හවා භාවනාව කරනකොට හොඳද පොඩක් හේත්තු කරට මක් නැද්ද කියලා. ඒකරම් ප්‍රශ්නයක් මකද හේතුව නනිද. හොද හේතු කරට කමක්නෑ චූටි ොඩක් කලාට කියන පොඩිී කොටසක් පහල්ලි. වැඩ සටන තු පොඩි කොටකට පහලිින් හෙතරගෙන අදාල පොඩි බවකයක් ගත්තරකමක් හැනමුත් ඒකත් කරන්න්න ගියොත් සමහරවෙලාවට ඔබ බහාවනාවෙන් බොහෝවිත දිමත පැත්තට මාරුුවෙන්න්න පුළොක් සාහල බරත මට හරිට කිය මොකදක කෙනාරින් කෙනාට වෙරස්ෙන නිසා එතකොට ඔන්නගදකිල්ව නිසීදති පල්ලං ආයුත්තුවා ඇවට පළගක් බැඳගන වාඩි වෙලා සිජුකයක් පාත් ැරි කියනට ප්‍රශ්නයක්න පුටොක ල්ල රිජුකයක් පත්ව ප්‍රශ්නයක් නෑ ඒ එ වාඩිවෙදදි මතක දයාගඩ රජුකය පවත්වනවා කියන තේරුම ද. සැහැල්ලුවෙන් භාවනාව කරන්න පුළුහන් තැනක ඉවියාවක වාඩිනක ඒ වාඩින න ර හල පො ගකතුනට ැන රය අමාරුවෙන් වාඩලන්න ල හ හම ැති හම හ මාර ම ැතු හඳතට කකුල් දෙ රාි කියන. අනුව අනුව ක්‍රමේයට ලෙන කකුල් දෙක දැන්ගන්න අනුවත් ආසන වශය නැමෙදර නිගරු දක් ග තට ගෙටලොක් නැබත් කරලා බලන්න බොහම පහසේ තමන්ට දැ හිස්කාන්ටගේ උසපුටුවක් රාගත් හරි පහසයිඊට පසේකෙන් කොද කෙලින්තියාග කරන්න පලතර උත්සාහ කරන්න අමමාර පොඩ ක්හත්තුක ව කො කෙලිතිිය ත්හර හම මාර ර හර ෙ හොද තිය රම ො න තක ුත්්ක් කො ල තිිය ො හ ො පො හතු වද. මර ටිට අපේ කොන්දේ මාන්සපේෂි පුරදයවා කෙලිින් හිටගන භාවනාව හොඳට සිද්ධ කර කට න්න අපි කතාකවේ මොකක්ද නිසිීද පල්ලක ආබුජිත්ව පල්ලගබ ද උදුම් කායන් පෙදකාර ුර ම මතකතියා ඉට පස්සන අවසන් කාරණය පනිදහය පරමකක් සති උපට්ට පෙත්වා සතෝවාසතිය සතව පස්සති ඔන්න අරම්බල් කර බාවනා පරිමුකං සතින් උප්ට පෙත්වාා කිය කියනවා. පරිින්කන් සති උප්ට වෙත්වා කියෙන කියෙ සිහිය පෙරටුකට ගෙන සිහය පෙරටුකට කියෙන හොඳට සිහිය දැඇත්තට අපි ැ මෙච්චර වෙලා ගොඩා කරුණුකාරණා කිවන් දැම පරිමුක කියන වචනය සහරය විස්සර කරනවා පරිමුක් කියලා කියනකාටට ඉදිරියෙන් උඩින් කාටාවටිින් කියලා එහන්දා නහය අග්‍රේහි නාසිකත්වේ සිහය පිටන කියලා එ නාසිකක්වේ සිහපිකුණම කිය ගහට නැමත පරිමුක කියලා කියන කටමට කියරගෙන පරිමුකෙන ප්‍රමුmuka කිය සිහිය ප්‍රමුmuka කරගෙන එම වැරද අර්තන් තිරම ැකතු ක සම්ූර්ණ නැරදි පරිමුක් කියල හ මර්තාකතනක් නෑ පරිමුක් කියල කියෙන ප්‍රමු කියන පරමු කියන කටගෙන එතකොට ප්‍රමුඛව සිහය පිහිටවාගැනින්ීම තොට දැනතට පැහැදිලීම මේ කතා හැමයි කියදීම මෙයා දැන් අර්‍ය හෝ රුක්ෂමූල හෝසුන් යාාගාර හෝහොයා ගැන එතකොට මොක කරන්නේ සිහයකින් දල ඇද සිහෙෙන්ඉදන්න. තොටත් සතිපට්ටහනේ සිහියෙන්ම තය කරන්න නොනේ කරනවා.ඉට පස්සේ අපි භාවනාව කරමස්ථන්ට යන කොඩත් එයාමකදවෙන්නේ. එයා හොඳට එයා කරන භාවනාව ගැන යගේ කරමස්ථානය ෙන සිහහිෙන්න්ද සහල්ට කතාාවකට වැටන්න පුළලාම විදිවිද දෙවල්න්න පුළුවන් අපි අ සිහ ඇති කරග හොඳ පුලන්තටන් අදා සතිපට හන අරමුණේව සිහිය තියන්ෙන් උත්සාහ කරන්න ගුලන්තර සිහවැටනොත් අපිට අදාළ බහනාව කරන්න ගන්න බැරුවන්නතකොට වානාට වාඩිවෙලාම්කද කරන්න අපි දැන් ආනාපාන ස්තකරන කෙලීම සිහිය ගන්නවා අපේ ආනාපාන අරමුණට සිහිය පෙරටුකොට ගන්නවා වෙන සරුදේවල් නෑ පසකොට ගන්නඒ පටකොට ගන්න ෑ පෙටුකො ගන්න ගක්ද සිහය විතර ටොට ගර නතව පසකොට ගන්න අපට ච් පුළුවන්තරන් සිෂය කියන සාධක අපි ස්ථාව භහරට පත්කාන ත්සාහවත් කරන්න ළුවන්තරන් සසිකතරකා සාධක අපි වඩඩ උත් සහවත් එට තමයි පරිමුකං සතිකු පට්ට එක්ත්වා කියන කාරණය තේරවා දැන් ඉතින් පරිමුක සතිය තියාගෙන මොකද කරන්නේ නිකන්ින් නදන ඇනැනෑ සිහය ප්‍රමු කරගෙන දැන් ඔන්න පට ගන්නන නද තම යිස්සලාම අපි මේ දේශනාමාලාව භාවනාවක්ව ගැන කතා කරේ දැන් වාඩි වුුණා පරිසරයවා ගත්තා ඉදි අව්ව හරිද හිතර මොදන හිතත් හොඳ සිහියෙන් යුක්ත අදාළ කර්මස්ථානයට අදාළ තැනක හිතත් වගෙනවා දැමකු දන්තිර කරන්න. දැන් ආශවාස ප්‍රාශ්වාස කරන එක කරනවා බලංකර නොද නෑනෑ. සිහෙන් හුස්ම ඉහලයාෑම පහලයාම පිළිබඳ බලගෙන්න්න ගොඩක් ව අපි බාවට අපි බලෙන් හුස්ම හළ පලගන්නවා එක හැරදි. බලෙන් හුස්මිහිෙර පළගැනීම නෑ කොම දොස්මිහිහර පලගන්න තින්නේෙ සිහියෙන් යුක්තව ස්වභාවිකව සිදුවෙන ක්‍රියාවලිය බලාගෙන ඉන්නවා එච්චරයි. සිහොඳ සිහියෙන් යුක්තව ස්වභාවිකෝ හුස්මිහිහල යනවා පහල යනවා බලාගෙන ඉන්නවා එච්චල මොකුත් නෑ ස්වභාවික ක්‍රියාවලදහ බලගනති මේක අමාරුයි මොකද අපි සිහි යමුකරපු ගමන් නොදනොත් අප ි බලෙන් හුස්ම ගන්නවා හෙලන එක එක අපි දැනුවත්ව කරන නෙම අපි එක තේරෙන් අපිට තේරෙන අපි දැනුවත්ව සිහය හෙල් පහල ගන්නව නෙමේ අපි නොදනුවත්වම සහල්ලාට මේ සිහි හෙල් මේ හුස්මේ හෙර පහල ගන්න අපි බලෙන්ම අපි මසිද්ධ කරවා දන්නම නැතු. නිසා මෙතනදි කතා කරන තන්නේ මතක් කරන්න ඇත්තරම දැනුවත් අපි දැනුවත්ව පේ සිහියෙන් යුක්තව හොඳ සිහියින් යුක්තව අපි හස්මි හෙල පහල ගැනීම කරන්න. නැත්තන්ඟ මොදවෙරන්නේ. අපි බලෙෙන් හුස් මිහෙල පහ ගණඩගයොත් එක ආනාපාරස්ථි භවනාවක් නෙමෙයි ඒකාර වෙන ප්‍රාණයාමාදී කර ගත වෙන දෙයක් වෙනවා. ඇත්තට ආනාපාන භාවනාවක් නං අවශ්‍ය වෙන්නේ ආනාපාන සතියක් වඩනැගෙනෙකුට අවශ්‍ය ප්‍රධානම කාරනය තමයි ස්වභාවිකව ඇති වෙන හුස්ම ඉහළ පහළ ෑමට හොඳ අවධානය මුකරන සිටීම. එතකොට තව ක්තිනවා. තමයි මේ පිට ලේ ැන් දෙගනගත්ත ද න්න න ොලට අද කරන්නට දන කෝම තොරතුර දන්නවා. හැබැයි මේ හුස්මරැල්ල හල පහල යනයක බල ඉන්න කොට මේ හුස්මරැල්ල හිතතියන නෑවක පිට යන හහි පට ලි . දිම්මොකද වෙන්න. හිත පිට කියප ගම් නැවත ගැනල් අරමනෙ තියයාගම් ොඩක් කලලාට අනේ මගේ හිත එහට මට දන මට ාන කට බැ න . හිත පිට යන වාරවාරයක් වාරයක් පාස නැවතගැනල අරමන තියන කරලා බලන්නේෙ හිත කොයි වෙලාද පිටය නෑත ගනල තියාගන් අයිපිගයොත් අයගෙනල තියාගන් අයිපිටගොත් අගෙනල තියාගන්න ොක නොත්තා කරද තිකකාලයක්ැනකොට හිත පිටයන වාරගාන අඩුවෙන බව ඔබටම තේරෙන පටන්ග තේදැන් ඉස්ර වඩා මගේ හිත එක කර්මුණුවලට දන වාරගාන අඩුයි කියල තේරෙන පටන්ගන්න එතකන් මේ කරන්න ඊට පස්සේහට කතා කරමු දීර්ග හස්මගැනම් දර්ග හස්ම හෙලීම ආදී ත ොඩක් කරුතිය පිහර කතාා කරමු මේක තම ඇදැන් කරති නැගෙටින් ආනා පනසතිය කියලා අරම්භ කෙනෙක්ම කද කරනු තව. හොඳට පහසු ඉතිාවක වාඩි වෙලා පහසු පරිසරේක වාඩි වෙල කෛර ජෝතියාගෙන හුස්මරැල්ල ස්වභාවික විහල්ල පහලයනවා බලාවින්න එච්චර. යම් කිසි කෙනෙකට මේ පේෙන් නැත්තන් අපි කියනවා ප්‍රදේශන් ප්‍රධානශ අප කියට ඒ හුස්මරැල්ල වදින තැනක් බලන්න කියලා. හුස්මැරල්ල වදින තැනක් බලන්න කියලා කියන්නේ ද සමහල්ට නාසි කග්‍රේ නහය කියරවලේ නහය ඇතුලේ උඩුතොල්පට උඩින්ම් පොඩක් ඒවගේ විධ ැන්වල එක එක්නාගේ ඒ චාර් දෙක පිහිටීම අනුව ඒ නහය හුස්ම වදින තැන වෙන හුස්මරල්ල වදින තැන වෙනස් ඒ වදින තැනට සිහ පිහිටවක් හිටියොත් ට ලේසි මු හුස්ම රැල්ලටම පිහිනො ෝඩ වදින් ැකුට පිටහ ටිටක්කිහිද ොඳ අරමුණක පිහිටනවා එක තම ඉඟ කා. ඉලන්නට අනිින්තක තමයි එහෙම පිහිටවාගෙන ඉන්නකොට හුස්ම රැල් සහරලාට කෙනෙකොට සවුමෙනවා ඒක ීතර වෂනයව එකක තනට අය කිසි දේකට යන්න වශ ැමුල්ල දේ සුස්මේ ඉහෙල පහල විතරම එච්චර බලන් න්න යනදනද න බලග ච්චව නම කොතින්න ඉහෙල පහල යන් විතර. එකක ෑ මුල් දේර කරන තට ෝකෙ හිත පිට ගේ ගව ඇව ගේෙනරුට අ හිත පිට ගේ රට ොම කරනට හිත හිට හිත පිට අරමුණ යන්නතුව අරුණ ඉන්න පට ගන්නවා හස්මහල පල යනක පිට බඳ පිට අර නාසිකාග්‍රේ ගැත්න තැනින් තොරගන්නපුල. ඔොක්කොමත් කලා හරන තාව කර්‍රතිනට ගනනාාකමය වගේ ඔක්ොම කල හරනෙත්තන්. ශද්ධිමාර්ග කියෙන ගනාා්‍රමය කියහෙලක් එක කියන්නේ හුස්ම ගන්නකට ගණන කරලා ගන්න හස්ම හෙල්ලට ගනන්රලා හෙල්ල සමාන එක හුස්ම ැල්ලක් ගැනීම හෙළීමි එකක් ගන්න. එක හුස්ම ගන්නවා හෙල්ල එකයි කියලා හුස්ම ගන්න හෙල්වා එකයි කියලා හුස්ම ගන්න හෙල්ල තුනාය කියක් හැපට උපක්‍රමයක් භාවිතා කරන්න පුළෝ. ඒවගේ භාවිතා කරද්දිමකදේ නැපිදන් අපි ඕලාර්ක ක්‍රමවයිදයක් නිසා හොමකදේන්නේ හිත හොඳට ඒක හිත යොම නොක හිතටර. අප හිට ගැ බලන්නකවට වඩා කියන වචනයක් පිළිබඳව ඒවගේ බාහිර දෙයක් නැක දැ බලන්න එතකොට ඒකදී ලැබෙන ප්‍රතිලාවය ගොඩක් වැඩ හොද වෙලා අපිට හොඳ ඒක හිතට පිහිත් නිසා එක හොට ස්ථාවර්භාවිට හිතේ පත්වෙනවා එ නිසා භාවනාව සිද්ධ කරන්න යනකොට එයට තියෙන්නේ අන්නේ ඒ කියන විදිත හොඳ සිහියෙන් යුක්තව ඒ දේවල් දිහා බලාගෙන අදාළ භහවනා කර්මස්ථානය වර්ධන කර යක ඒ විදිහර කරන ගොට කටකටි කට කර අපි දන්නම නැතු ද අපිටම තේල් අපිට අපිට අපි දන්න මනැතිීර වා හිමී සීරු අපේ මනස ඒ හුස්ම ඉහල පහළ ගැනීමේ ක්‍රියාවලියත් එමනැත්තං ඔය කියන විදිහයට බොහම මේ පහසුවෙන් හුස්ම ගැනීමේ හෙලීමේ අවධානය ඇතිවෙන විදිහයට හිත වෙනස්සවා ඒ හිතටේ සිත වනම කරලා ලන්නමොරත් බට පෙනෙට කාලක්කන අපි දන්නම නැතුව බොහෝම පහසු අපිටග අපි සමහට එච්චරවධැන ගොම කරන්නත් නෑ නමුත් අපි දන්නෙම නැතුව ටික ටික ිකෙටික හිත එක වෙන්න පටන්ග එක සාමානෙන්ෙන්ඩ ගෙන්ද මුල් අධීරේ මේ අප හසුයි බොහෝ අය මේක කරන්න පටන් අරගන හොඩාක් අධහහිරරිමත් වෙනවා අපිට මේ කරගන්න බෑ මේ අන පනස්ති අආරුවයි ික පීතව ෑ කාරුණන කොම කියලා අදහිරවන් අදහරරිමත්වෙන් එපා පුළන්තරන උත්සාහ කරන්න ඊට පස්සේ එම පුළුහන්නන් ඔබටම ස්මැල්ල දීග ැටව තේරෙන පටගන්න ඒවා පි හ ල සති කතා කරම දීග කති හුමැල්ල ලිබඳවා දවා ඔබටම මේ වෙනස්කම් ඒ තේරෙන පටගන්න ේ හුස්මෙල්ල වෙනස්කම් පේරන පටගන්න ඒගෙන පිසින කතාාග අදා පිහෙනම් සාකච්ඡා කළේ දීගන්වා අස සන්තෝ දීගන් අසාමිති පජානාති දීගන්වා පසන්තෝ දීගන් පස සාමිති පජානාාති කියන ැන දක්වා කියන ආනාපාන සති කරවස්ථානය කායන පසන ආනාාපානසති පබ්බේ ඒ දී හුස්ම ඉහළ පහළ ගැනීම කියන මාත්‍රගාව දක්වාතම අපි දැන් සාකච්ඡා කලෙ එතැන් පටන් ඉදිරිට සාකච්ඡා කරමු ලබන සතිය. අදදවසේ මේ උත්තරීතර වූ සතිපට්ඨන කර්මස්ථානයේ සාකච්ාකිරීම ලද්දා ව පුසලාන් සංස ධර්මයක් අනු ෝදන් කරම සිිරනාාට අමමා අමහා නිවන්සුවයේ සාක්ෂාත් කරග නම සඳහාම පින් එකසේ හේතුවේවා වාසනාවේවා කියල පිින්න මෝදන් කරනවා.